සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රට නැවත විෘත කිරීමත් එක්ක නොයකු තුෘර්තීන් කුමන දිනයකදී ආරම්භ කළ යුතු ද එය ආරම්භකිරීම සිදුුවිය යුත්තේ කුමන ආරණ අනුවද කියන එක කුමන ආකාරයටද කියන එක සම්බන්ධෙන් මාර්ගෝපදේශයන් සෞඛ්‍ය මාත්‍යංශ විසින් නිකුත් කරලා තියෙනවා. එය මාර්ගෝපදේශයන් හතලිස් හයක් වෘතීන් හතලි සයකට සෞඛ්‍ය මාත්‍යංශ විසින් සකස් කරලා තියනවා. මේ එකවෘල්තිීයක් වන ටෂන් පන් කුමන දවසක පටන්ගත යුතුද කියන එක දෙමවපියන්ට විශාල ප්‍රශ්නයක් වෙලා තිබුණා. විශෂයෙන් උසස් පෙල ඔක්තෝමර් මාසේ පවත්වන නිසා. දරුවන් මේ හුරුඌූ ටියෂන් පන්තිවලට පන්ති පටන් ගැනීම සම්බන්ධයෙන් දෙමවපියන්ට දරුවන්ට මේතිවිිච්ච ගැටලුව අද කැබිනට් මන්්ලේදි සාකච්ඡා කර ඒ අනුව කැබිට් මණ්ඩලය තීන්දු කරනු ලැබවා සෞඛ්‍ය උපදේශ සහිතව. සීයකට අඩු සංඛ්‍යාවක් සහභාගි වන ආකාරයට පාසැල් පටන් ගැනීමත් එක්ක. ඒන මේ මාසේ විසිනාවවැනිද. වනවිට ටියෂන් පන්තිී පටන් ගැනීමට අවසර දෙන්න එය ලංකාවපුරාම සාමාන්‍යෙන් දරුවෝ මේ වනවිට රහසක්නෙවි ටියෂන් පන්තිවලටත් යනෝ. ඉදි ඒක නිසා ඒ භාගැත් ලංගවමින් පවත්ෙන් නිසා ගෙදරත් යම්කිසි කාලයක් හිට පොනිසා මේමාස විසිනම් වෙදයිඉඳලා. සියකට අඩු ප්‍රමාණයක් එක් ඒටියෂන් පන්ති පටන්ගැනීමට අවසරදීමට රජය විසින් තීන්දුගොන්නු ලැබුව. එවගේම ආගමික ස්ථානවල ආගමික කටයුතු කරන්න. ලබන සිකුරාදයිඳලා. සීයකට අඩු පිරිසක් සහිතව ඒ ආගමික කටයුතු කරන්නටත් ග්‍රමමාත්තිතුමා විසිං යෝජනාවක් ැබිනට් මන්ලටි දිරිපත් කළ අග්‍රාමත්‍ය තුමාගේ යෝජනාව කැබිනට් මණඩලේ අනුමත කරමින් තීන්දු කරු ලැබවා මේ සිකුරාදයිදලා. දිවයිනේ තියන සෑම්ම ආගමික ස්ථානයකම ආගමික කටයුතු පටන්ගන්න ඒත් සෞඛ්‍යපදෙස්වලට අනුකූලව සීයකට වඩා අඩු ප්‍රමාණයක් සහභාගි වන ආකාරයට.